පොසොන් පින්කමට සමගාමීව පැවැත්වූ සතිපිරිත් දේශනාවේ දොරකඩාස්න කියවීම ඊ රාත්‍රියේදී සිදු කෙරිණි. සවස 7ට දේවදූත පෙරහැර ආරම්භ කළේය. පළමුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පැමිණි පෙරහැර එහි සිට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත පෙරහැර ගමන් කර එහි සිටද ආගමික වතාවත් සිදු කළේ රුවන්වැලි චෛත්‍යාරාම අධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල් වැටුණුවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රුවන්වැලි සෑ චෛත්‍ය අභියස සිට නැවත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිහිටුවා ඇති පිරිත් මණ්ඩපයේ වෙත දේවදූත පෙරහැර පැමිණියා. දොරකඩ අස්න කියවීම ආරම්භ කළේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් පසුවයි. මෙවර දේවදූතයා ලෙස දොරකඩ අස්න කියවීමට සම්බන්ධ වූයේ හොරෝපතාන රුවන්වැලි මහාවිද්‍යාලයේ 6 වන ශ්‍රේණිය ඉගෙනුම ලබන විදූෂ කාවින්ද හේරත් දරුවායි. එම දරුවා දේවදූතයා ලෙස පුහුණු කිරීම සිදු කළේ අඹගස්වැබ ඉන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේයි. දොරකඩස්න පූජා අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අභිෂේකර ශාමිලා වික්‍රමාරච්චි යන මහත්මීන් පොසොන් සතිපිරිත් පින්කම් කමිටුවේ සභාපති මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනරත්න සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක සතිපිරිත් පින්කම සඳහා සහාය දැක්වූ විවිධ ආයතනවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. අටමස්ථානාධිපති නුවර කලාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පසුගිය මැයි 30 වනදා ආරම්භ කළ සතිපිරිත් දේශනාව ජුනි 7 වනදා දහවල් සිදු කරන දානමය පුණ්‍ය කර්මයෙන් පසු අවසන් වේ.